සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං භික්ඛවේ ජාති ධම්මං කිංච භික්ඛවේ සබ්බං ජාති ධම්මං චක්කුම් භික්ඛවේ ජාති ධම්මං රූපා ජාති ධම්මා චක්කු විඤ්ඤාණං ජාති ධම්මං චක්කු සම්පස්සෝ ජාති ධම්මෝ යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ජාති ධම්මං ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි උතුම් වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඉතාමත් සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යා වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මීන් කොටසක් ශ්‍රවණී කිරීමටයි පිංතුන් සූදානම්. ධර්ම දේශනා සිදු කිරීම සිදු කරවීම ධර්ම ශ්‍රවණී කිරීම ධර්මයේ සාකච්ඡා කිරීම ධර්මයේ මෙනෙහි කිරීම ජීවිතයට එකතුව දැකීම අපේ ආධ්‍යාත්මික දියුණුව ඇතිකර දෙන මහත් උතුම් කාර්යයක්. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන අපේ ජීවිතය ඉතාමත්ම වාසනාවන්ත ජීවිත. මේ මනුස්ස ජීවිතයෙහි ලබා ගැනීමෙහි ඇති දුර්ලභකම අතිශයින් අමාරුකම භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා සංයුක්ත නිකායේ සඳහන් වෙන මනුස්ස චුති කියන සූත්‍ර ධර්මයේහි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මා විසින් යං මේ නියසීලෙහි පස්බිදක් නගන ලද නම් කියන්නේ ශ්‍රී හස්තේ නියෙහි පස්බිදක් තැබුවොත් ඒ පස්බිඳ මහත් වෙනවද මහ පොළොවේහි පස් මහත් වෙනවද කියලා වදාරනවා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා භාග්‍යතුන් වහන්ස නියසිලෙහි ඇති පස් සහ මහ පොළොවේහි පස් සැසඳීමකට නොයනවා. කලාවෙන් කලාවකටවත් නොයනවා. ඒ තරම් මහත් කියලා. මහ පොළොවේ පස් ඒ තරම් මහත් ප්‍රමාණයක්. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි එසෙයින් මිනිස්යෝ චුත වෙලා දෙවියෝ චුත වෙලා
නැවත මනුස්ස ජීවිතේ ලබන දෙව්ලෝ උපදින අවස්ථා නියසිලෙහි ඇතිපස්සා ස්වල්පයයි. මනුස්ස ජීවිත චුත වෙලා දෙව්ලොවින් චුත වෙලා නිරයට පත් වෙන ප්‍රේත ලෝකයට පත් වෙන තිරිසන් උප්පත්ති වලට පත් වෙන අයම බොහෝයි කියලා. එතකොට අපට පේනවා මේ සංසාරෙහි කරන ලද සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන පැමිණි හේතුයේ ඵලයක් වශයෙන් තමයි අද අපට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඊටත් වඩා මේ මනුස්ස ජීවිතය අපට තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට එකතු වෙන්න වාසනාව ඇති, ධර්මය අපිට නිරතුරුව අහන්න පුළුවන්, ඒ පිළිබඳව මානසිකාර පවත්වන්න පුළුවන් ජීවිතයක් අද අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතෙහි වටිනාකම හරය අපි ධර්මයට අනුව ලබා ගන්නට ඕනේ. අරවැනි මිනිස්සෝ චුත වෙලා අපාගත වෙන්නේ, දෙවියන් චුත වෙලා අපාගත වෙන්නේ, දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය, නොදක්නාහෙයින් වීරිය නොකරනෙහින්, ඒ සඳහා වීරිය කළ යුතුයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අද ධර්ම දේශනාවට මාතෘකා කළේ සංයුක්ත නිකායේ ජාති ධම්ම වග්ගයේ සඳහන් වෙන ජාති ධම්ම සූත්‍රෙහි ශ්‍රී මුඛ පාඨයක්. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් වදාරනවා, සබ්බම් භික්ඛවේ ජාති ධම්මං, මහණෙනි සියල්ල උපදින සුලිය, කිංච භික්ඛවේ සබ්බං ජාති ධම්මං, මහණෙනි කවර සියල්ලක් උපදින සුළුද යත්, චක්කුං ජාති ධම්මං, ඇස උපදින සුළුය, රූපා ජාති ධම්මා, රූපයෝ උපදින සුළුය, චක්කු විඤ්ඤාණං ජාති ධම්මං, රූප දැනගන්නා වූ සිත, එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණය උපදින සුළුය, චක්කු සම්පස්සෝ ජාති ධම්මෝ, චක්කු සම්පස්සය උපදින සුළුය, යම්පිදං චක්කු සම්පස්ස පච්ච උප්පජ්ජති වේදිතං, සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ජාති ධම්මං. චක්කු සම්පස්සේ නිසා සුව වූ හෝ දුක් වූ හෝ, සුවත් නොවන දුකකුත් නොවන යම් වේදිතක් උපදිනවා නම් ඒ වේදිතයද ජාති ධර්මයේය කියන මේ දේශනා පාඨේ මාතෘකා කරගෙන ධර්ම කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ජාති කියන වචනය අපි ඉදිරිපත් කරගත්තා. උපදින සුළුයි කියන එක. ජාති කියන වචනේට හුඟක් අර්ථ තියෙනවා. දැන් එක ජාතියක්, ජාති දෙකක්, මේ ආදී අර්ථෙන් අනේක ජාති සංසාරං, ඒ සංසාරෙහි මැරෙමින් ඉපදෙමින්
ena swabhavaya dakwannatat jati kiyana wacane katha karanawa e wageema yamakin yamak wenkota dakwannata jati kiyana wacane katha karanawa niganta nam jatiyak etha ekakin ekakotasak wenkota dakwanawa e wadaat vimasuwot rupa jati sabda jati gandha jati rasa jati pottabba jati e arthenut me ek kotasak tawat kotasakin hita haraha wen kota ganimat me jati kiyana wacchaneta arthayak wenawa e wageema mavkusa upadina satyan pilisinda ganime sita මෞකුසින් බිහිවීම දක්වාත් ಜಾති කියන වචනෙන් විවාහාර කරනවා දැන් බිත්තරාකාර හට ගැනීමේදී ප්‍රතිසන්ද විඥානී පහළ වීමටත් ಜಾති කියන වචනය කතා කරනවා දැන් මනුස්ස ජීවිතය ජලාබුජ උපතක් Bittarakara upata andaja upata taupatti krama dekak dakwanawa sansedaja opapatika kiyala sansedaja uppattiyedi opapatika uppattiyedi arambaka iskandayan pahalawima jati kiyana arthayen dakwanawa e wageema මේ ಜಾති කියන වචනේ අර්ථයක් විස්තරයක් සංයුක්ත නිකායේ විභංග සූත්‍රෙහි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා කතමාච භික්ඛවේ ಜಾති මහණෙනි ಜಾතිය කවරේද යාතේ සන්තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්තනිකායෙහි ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දහානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති මේ ජාති කියන වචනේට දේශනාවේ වදාරලා තියෙන අර්ථ අපි බලමු යර්ථය දැන් ಜಾති සම්පූර්ණ නොව ಜಾතියක් වශයෙන් හට ගන්න ಜಾති අවස්ථාවට පේනවා කියන්නේ ඉන්ද්‍රිය හය ප්‍රකටව පෙනෙන්නේ නැහැ ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයක් පරිපූර්ණ වශයෙන් හට ගැනීමක් අපට පේනවා. ඒකට කියන්නේ ಜಾති මුල සංජාති. සංජාති. ඊළඟට ඔක්කාන්ති. අර මුලින් සඳහන් කරපු බිත්තරාකාර උපතේ ඒ වගේම මව් කුසේ උපදින ජලාබුජ උපතෙහි කියන්නේ අණ්ඩජ ජලාබුජ උපතෙහි මව් කුසට බැස ගැනීම හට ගැනීම තමයි මේ ඔක්ඛන්ති කියන වචනෙන් පැහැදිලි කරලා තියෙන්නේ අබිනිබ්බන්ති සංසේජද ඕපපාතික උප්පත්තියෙහි ඉපදීමයි මේ දක්වා අපි කතා කළේ මේ විවාහාරෙන් පෙන්නන සම්මත අදහස පරමාර්ථ වශයෙන් පරමාර්ථ දේශනාවේ පෙන්නලා තියෙනවා කන්දහනම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ස්කන්ධයාගේ පහළවීම ආයතනයාගේ ලැබීම අයං උච්චති භික්ඛවේ ජාති මහණෙනි මේ ජාතියයි කියනු ලැබේ මෙන්න මේ
artin tamai mi jati kine wacini penela tienni. Tetapi meteni di sammata vasen kohomada tienni, paramartha vasen kohomada tienni kine karunu deka api pahedili keruwar paramartha vasen nam pennanni kandahanam padubhavo skandayage pahalavima ayatananam patilabo saya ayatanayage labima kine karuna. Pingatni Bhagyatun wahansege desanavehi laukikatte lokeha bendunu jeevite sakasenda karunu tiyenawa. Eke pradhana karane tamai kaya wacane deka hikmwa ganima sile kiyala kiyanne. Silvantyage anisansa wasen apata dakwala tiyenawa. Sila sutrehi bahawa bhogyo vipulatteta patwenawa kiyala wada vardhaneta patwenawa kiyala silvantyage parihanikata patwenne ne. E wagema kirtiya patirenawa sabhavakata nobiyawa idiripat wenawa marnasanna avasthave sihi mula novenawa jeevithaye atheherenakota manusia loka, dewa loka, sugati uppattiyak labanawa. Mewa tamai sile anisansa. Meken apata penawa silapi araksha kala yutui. Namut sila araksha karapu pamanin jatiyen, jaraven, vyadiyen, maranen midenne ne. Habai laukika anisansa labanawa. Ilangata silvata noikut aramanyan kara visirir giya usita ekagratavikata patkalot ekata kiyenawa samadhiya kiyala samadhiyen melave edinida katutu karaganna kotat anisansa tiyenawa nirawala karanna puluwan wadaat gemburu samadhi walin roopa dhyana arupa dhyana walata pat wenawa eyat laukikai. Elau kita dihan pirihila, nevte hatra apa katanya netat puluang kemati enawa. Namut siling leben upakarya pilabandone, samadhi ing labagan upakarya tapi labagandone, epemen ketapi si manovi pratnya watadal dharmae api awo bodhkar gandone. Itu kota tamai. Manusia jiwite apet sarwa sampurna yam vedadayaka jiwiteyak bawata patthenni. Sansare labu jiwitolata wada vasanavantama jiwite me jiwite bawata apata patthenni. Ape prajñawa wedimin. Prajñavantaya visin swakiya santana upadawa prajñawen nirvana avabodha karanawa. Pacattang veditabbo vinyohi dharma ratniya gunayak. Ting eta adala matrukawak tamai me jati dhamma sutrin pennala tiyenne. Api etana katha kala siyalla jati dharmayak sabbaham bhikkhave jati dhammang. Etakota kumak de siyalla kiyanni kincha bhikkhave sabbahan jati dhamman mahaneni kavara siyallak upaduna sulu deyat metana pennala thiyenne api esa matruka karagattata chakkum bhikkhave jati dhamman kela mahaneni esa upadina suluyi kiyala api dan me desanavedi kiyanni me desanave tiyenawa esa kana diva nase sarire manasa kiyana haya ayatane upadina suluyi kiyala me haya ayataniyak ipadenda hetuwa api balanakotta apata pennanne kama loke nan demopiyo pratyen roopa dharmaya Purana karma pratyeng
avidya trusna ekatuwa situvili hit me rupayat situvili ha me rupa namayan nisa pahala wenna vignaniyat ekkarana kota rupa vedana sanya sankhara vignana kiyana me skanda panchakayage pahala vimat samaga esa kana diva nase sarire manasa kiyana ayatana hay labima una meka thamai aarambaya maukuse gata karana kale tulanam mau ganna aashwasa vaate aahara paana udav karagena ඇසට කනට දිවට නාසයට කයට වස්තු රූපේට අදාළ රූපාංශු වැඩුණා. හැබැයි අමතක කරන්න එපා මනස කියන ධර්මතාවයේ වැඩ කරනවා. මේ මනස ಜಾති ධර්මයක් හටගත් ධර්මයක්. මනෝ ಜಾති ධම්මෝ කියලා දේශනාවේ පෙන්නලා තියෙනවා. මනසත් හටගත් ධර්මයක් මේ මනස අර පුරාණ කර්මය නිසා හටගත්තා වගේම අත නොහැරුණු ගතිය නිසා හටගත්තා වගේම මානසික කෘත්‍යය තමයි දත්තයන් භාවිතා වීමහ සිහියට නැගී මනෝ විඥානී පහළ වීම මනසත් සිහියට නැගෙන අරමුණු වලට ධම්ම කියනවා ඒ අරමුණු දැන ගැනීම මනෝ විඥාණය. ඒ සිත අර ආරම්භක සිත සිතුවිලි ක්‍රියා කරන හැටි. එතකොට ඒක පූර්ව ගතිය හිඳයි සිතුවිලි පහළ වෙන්නේ. සිතුවිලියා හිතට පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. ආයුසේ උස්නේ නැතුව. ආයුසේ උස්නේ සිඳුනොත් සිතුවිලි සිත් නිරුද්ධ වෙනවා. එහෙනම් ආරම්භයේ පටන්ම ආරම්භක ජීවිතේන්ද්‍රිය ආයු ශක්ති උපකාර වෙනවා. මව් උපකාර වීමෙන් උස්නේ සැපේනවා. ඒ විදිහට තමයි මේ හට ගැනීම නැසෙමින් නැවත නැවත ස්කන්ධය යලි හට ගැනීම මව් කුසින් බිහිවීම දක්වා සිද්ධ වුණේ. ඒකයි අර හට ගැනීමත් මව් කුසේ ගත කරන කාලය තුලත් අර ಜಾති ධර්ම කියන වචනෙට එකතු කරලා පෙන්නලා තියෙන්නේ මේ හට ගැනීමක් නැසීමක් වෙන හින්දායි. මවගේ සම්බන්ධය අතහැරුණාට පස්සේ ප්‍රස්වාස ආස්වාස ක්‍රියාවලිය නිසා මේ ඇස කන දිව නාසය ශරීරය වස්තු රූපය මලානික භාවයකට පත් වෙන්නේ නැතුව නැවත නැවත අලුත් වෙනවා. ඒ කියන්නේ ආරම්භක ආයුෂ නිසා උස්නේ පවතිනවා. උස්නේ නිසා ආයුෂ පවතිනවා. උස්නේ ගැන බලනකොට ආස්වාස වාතයත් ලේ ධාතුවේ දෙකේ සංයෝග වීමත් කතා කරන්න වෙනවා. එතකොට කර්මයෙන් හටගත් පෙනහැල්ල හදවත හරහා මේ සංයෝග වෙනකොට නිසා තමයි උණුසුම් වෙන්නේ. හැබැයි උණුසුම් වෙනකොට සීතල වීම වළක්වනවා වැළකෙනවා මේ ඉන්ද්‍රිය හය ක්‍රියාකාරී භාවයට එනවා. එහෙම ටිකක් හිතන්න වෙනවා. එහෙම ක්‍රියාකාරී වුණාට ඉපදීම නැසීම සිද්ධ වෙනවා. එකට ප්‍රධාන තෝරගන්න ප්‍රධාන තැනක් තමයි මේ ප්‍රස්වාස වෙන්නේ ආස්වාස වෙන්නේ ඇයි කියලා බැලුවොත් සිතුවිලි හිත ක්‍රියාත්මකයි ඒට උණුසුම සැපෙන්න සයින්ද්‍රිය අලුත් වෙන්න ප්‍රස්වාස ආස්වාස ක්‍රියාවලිය සම්බන්ධයි. මේවා අපි කතා කරන්නේ මේ සිද්ධාන්තයේ මම නොවේ මගේ නොවේ
mang wasanggihi pawattan de puluan deyak nimei me siddhanti hetu pala dharmayak kina karane wetahindai me mohota balanakota ehemanam denut me aashwas praswas kriyaakaritye vena nisai aause usne pavatinne ara esa kana diva naase sarire manasa kiyana me hata ganeema nesima nesima hata ganeema me mohota dakwama siddha wenawa anagathe pahala vela ne atite hata ganeema nesima niruddai me vartamana avasthaye ipidena esena swabhavaya me tana dakwama me cakkum bhikkave jati dhammam kiyana භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක දේශනාව සය ඉන්ද්‍රියටම එකතු කරලා බලන්න. දැන් ඇසට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට හැපෙන දේවල් එකට කියනවා පොට්ටබ්බ කියලා. මනසට අරමුණු ධම්ම. ඒ කරුණුත් හට ගන්න ස්වභාවයෙන් යුක්තයි කියලායි දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. අපි මාත්‍රිකා පාඨයේ කිව්වේ රූපං භික්ඛවේ ජාති ධම්මං. මහණින් රූපේ ජාති ධර්මයක් කියලා. ඒ වාගේ අනිත් දේවලුත් බලන්න ඕනේ. මේ දේවල් තියෙන දේවල් නෙමේ හට ගන්න දේවල්. දැන් පින්වතුන්ට හොඳට අහලා පුරුදු වාක්‍යයක් තමයි අනිච්ඡාවත සංඛාරා කියන දේශනාව. වත කියන්නේ ඒකාන්තින් ආයි ඒක ඒ විදිහමයි වත සංකාර කියන්නේ සකස් වෙනවා ඒක රූප ධර්මයේ සංකාර පැත්තට කතා කරන්නත් පුළුවන් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සිතුවිලි හිත පැත්තට කතා කරන්නත් පුළුවන් සකස් වෙන ධර්මයේ සංකාර ඒකාන්තින් සකස් වෙන ධර්මය හට ගන්න ධර්මය අනිච්චා නොපිහිටනවා නොපවතිනවා එතකොට තියෙන දෙයක් නැති වෙනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ හේතු යෙදෙනකොට හට ගන්න ස්වභාවය නැති වෙනවා කියන එකයි ඒ නිසා රූපේ හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් ශබ්දේ හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් ගන්ධේ හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් රසය හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් පොට්ටබ්බේ හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් මනසට නැගෙන අරමුණුත් හට ගන්න ස්වභාවයක් නිරුද්ධ වෙන ස්වභාවයක් සැබවින්ම ඇසට රූපය හමු වෙනවා කියලා කියන්නේ මෙහෙනම් අනිත්‍යට අනිත්‍ය හමු වෙන්නේ අනිත් අනිත් වචනත් ඒ විදිහට එකතු කරලා බලන්න අනිත්‍යට අනිත්‍ය හමු වෙන්නේ ඒක තමයි හට ගන්න ස්වභාවය නොපිහිටනවා නොපවතිනවා කියන එක තමයි ඒකාන්ත සංස්කාරයාගේ ස්වභාවය. නමුත් බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියලා මතයකටපත් වෙන්නේ ඇයි? මේ අනිත්‍ය නොවැඩුණුකම අවබෝධ නොවුණු හේතුව අවිද්‍යා හේතුව සංසාරේ යම් සීමාවක් ඉක්මවා යන්න අවබෝධ වෙලා නැහැ. ඒ හේතුවත් බාහිරෙන් ලැබෙන අනුකරණියත් අහග ඒ ඒ නම් කියන දේවල් වලට අහගත්ත දේවලුත් එකතු වෙලා සිහියට නැගෙනවා අනුවණින් සිහි වෙලා දැනගන්නවා. එතකොට නමුත් එහෙම දැනගත්තට චක්කු විඥානේ රූප දැනගන්නව සිත ජාති ධර්මයන් හටගන්න නිරුද්ධ වෙන ධර්මයන් මේ ඇසත් රූපයත් චක්කු විඥානියත් කියන කරුණු තුන එකතුව චක්කු සම්පස්සය චක්කු සම්පස්සෝ ජාති ධම්මෝ ඒද ජාති ධර්මයක් හටගත්තු ධර්මයක් ඒ දෙපැත්තකට බලා ගන්න පුළුවන් ඇහැට රූපය අමු වෙලා චක්කු විඥානේ පහළ වෙන හැටි ඇහත් රූපයත් අනිත්‍යයි නම් රූප දැනගන්නා වූ සිත තුලම පෙනී මහා පෙනෙන කාරණිය වෙන් කරගන්න හැටි ඒකට සිතුවිලි යෙදෙන හැටි එතකොට ඇස මුල් කොට කතා කරන්න පුළුවන්
rupa vedana sanya sankara vinyana kini skanda pancakaya age pahala vimama e nisa tamai yam pindang cakku sampassa paccaya uppajjati dukkhang va sukhang va adukkama sukhang va tampi jati dhammang e cakku sampassen upadina sapa vedanawak dukkha vedanawak upekkha vedanawak ut tiyena dewal neme hata ganna dewal nesena dharmata ehema avabodha wenakota ara passapaccaya vedana kiyana dharmatave siddha unata vedanave hetu pratyayen hata ganna de niruddhayi kiyala avabodha wenakota vedana paccaya tanna tanna paccaya upadana upadana paccaya bahu kiyana karma raswima adu wenawa මේ සිහි නුවණ යෙදෙනකොට එහෙමනම් ඒ පස්ස නිරෝධයක් කෙරෙහි සිහි නුවණ නොයෙදුණුකම තමයි කර්ම රැස්වීමකට හේතුවක් වුනේ භව ප්‍රදාන පස්ස වේද පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදාන භව භවපත්‍ය ජාති ආරම්භක ජාති ධර්මයටත් එහෙනම් හේතුවක් වුනේ මේ පස්ස නිරෝධය නොදක්නාකමයි අද නිරෝධේ නොදක්නාකම නිසා තමයි පූර්ව කර්මයට උපතක් ලැබුණා අතීත හේතු නිසා වර්තමාන ඵලයක් හටගත්තා වර්තමාන ඵලයේ වරදවා පිළිගන්නකම නිසා වර්තමාන හේතු වර්තමාන කර්ම රැස් වෙනවා නැවත නැවතත් වීම තමයි අනාගත ඵල ඒ නිසා තමයි සම්මත දේශනාවේ අනේක ಜಾති සංසාරං කියන වචනයකින් මෙතන පැහැදිලි කරලා තියෙන්නේ Enisa aniwari mapimi lebuau manusia jiwiti tule esa trupiat cakku winyaniat cakku sampasiat hetu prating hatagana nirudda wina dharmia kela api ahandone menehi karandone sihinu wani yudandone kanat sabdiat soto winyani sabda dana ganna vitat cakku sampasiat Cakku sampasya ni saupadina vedana hatagena niruddha vena dharmya kela api bhavita karandone. Divat rasayat rasa dana ganna usitat me karunutune ekutuvengena jiva sampasyat sampasya ni saethina vedanavat hatagena niruddha vena dharmya kela sihi karandone. Nasayat gandhyat gandhasuvada dana ganna usitat ගාහන සම්පස්සයත් ඒ අර්භයා පහළන වින්දනියත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා සිහි කරන්න ඕනේ. මනසත් කයත් පොට්ටබ්බයත් කාය විඥානියත් කාය සම්පස්සයත් සම්පස්සේ නිසා ඇතිවෙනා වූ සැප හෝ දුක් හෝ උපේක්ඛා හෝ වේදනාවත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා සිහි නුවණ යොදන්න අපි හුරු පුරුදු වෙන්න ඕනේ. Awasani manusia gana kiyana kotta desa nawi sandahan wenne mano jati dhammo dhamma jati dhamma mano vinyanang jati dhammang mano sampasso jati dhammo yam pindang mano sampassa paccaya uppajjati sukang va dukkang va dukkama sukang va tampi jati dhammang muladit mang pingatunta matak kala Api hitamu me manasa karmen hatagat swabhavayak atanu herunu gatiye nisai me hatagatti manasa tawat pahedili kalot api hitamu yamekuta marnasanna avasthavehi gahaka mal pipila thiyena dakka kiyala hari hari mano විඥාණයට සිහියට නැගුණ සිහිය උදව් කරන ගහක මල් පිපිලා තියෙනවා දැක්කා. ගතියක් තියෙනවා මල් දැක්කනම් කඩනවා. එතකොට මල් කඩන්න හදනකොටම ආවුසේ උස්නේ නිරුද්ධ වුණා. එයා ඒ අවස්ථාවේ නම් සිතසිතුවිලිත් නිරුද්ධ වෙනවනි. සිතසිතුවිලිත් නිරුද්ධ වුණා. නමුත් හිත මල් කොට පිළිගත්කමත් පහළ වෙන සිතුවිලි මල් නෙමෙයි මල් කොට පිළිගත්කමත් මල් කඩන්නා තමා කොට පිළිගත්කමත්
Kani situwili sita bautikattayakin piligattakamat. Situwili sita niruddha bawa nodaknakamat. Etenda yedenni ne. Ehema sihinuwana huru karala nathi hinda. Yam kriyawak avasan karandamai. Ekeni karya karagannamai jeevithaye avasani utsaha daranni. Enisa bhava gatiya niruddha uni ne. මේ ගතිය නිසා තමයි භවපච්චා ජාති කියලා ආයෙත් මනසේ ආරම්භය වෙන්නේ. ඒකට රූප ධර්මියෝ කාම ලෝකේ උදව් වෙනවා විතරයි. ඒක අපි පැහැදිලි කළා. ඉන්ද්‍රිය හය ඇති වෙච්ච හැටි බාහිර ලෝකේ අනුකරණින් සංසාර ගතිය එකතු කරලා ජීවිතයට එන හැටි කර්ම රැස් වෙන හැටි නැවත නැවත මේ පැවැත්ම වෙන හැටි. Enisa api sihinuwana yodagena yodagena enakota avasani yam kenekuta avabodha karagannata puluwankamak athi wenawa vivekiva me manase krutyeta e situwili pahala wenawa viveke avasthawaka manasa sihinuwana yodanda manase krutye nisa bhavita vichchi gati sihiyata negenawa ewa vastu nemi situwili manovignani kena danagenimak athi wenawa ඒ දැනගැනීම ඇති වෙනකොට මේ ප්‍රස්වාස වෙන්නේ ආස්වාස වෙන්නේ ආයුසේ උස්නේ පැවතෙනවා මේක එක්තරා හේතුඵල කෘත්‍යයක් සිතුවිලි හිත් පහළ වෙන නිසා ආස්වාස ප්‍රස්වාස වෙනවා ආස්වාස ප්‍රස්වාසය උදව් වෙලා තියෙනවා යමක් දැනගැනීමට මෙන්න මේ සිද්ධාන්තය සිහිනුවණින් යුක්ත වෙන්න සිතුවිලිය හිත වස්තුවක් කොට ගන්නා වූ මුලාව රැවටීම අඩු වෙනවා ආස්වාස ප්‍රාස්වාසය සංසින්දි සංසිදී යනවා මේක දේශනාවේ තියෙනවා පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති සංසින්ද වෙමින් කෙලෙසුන් සංසින්ද වෙමින් හික්මෙන්ද කියලා ප්‍රස්වාස ආස්වාසය සිනවා මනෝ මූලෙම සක්කාය දිට්ඨිය කැඩෙනවා ධර්මයේ සැකේ නැති වෙනවා අන් මඟක් නොගැනීම වෙනවා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් නිර්වාණය සාත්සාත් කර ගැනීමට අවස්ථාව සැලසෙනවා ඉදිරියේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් පරිනිර්වාණය දක්වාම සම්පූර්ණ කරගන්නට පුළුවන්කමක් ඇති වෙනවා ඉතින් අපේ මනුස්ස ජීවිතය හුඟක් වටිනා ජීවිතයක් අන්‍ය ආගම් වලත් පින් කරනවා ආනිසංස ලැබෙනවා. හැබැයි අර මුලින් කීවා වාගේ එයාගේ සාස්ත්‍ව මතේ නිදා සුගතියකටත්පත් වෙනවා. නමුත් ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගත් ජීවිත හින්දා වාගේ ආනිසංස ලැබුණට తాවකාලික වෙනවා. අපිටත් දාන සීල දෙකෙන් ආනිසංස ලැබෙනවා. වඩාත් ලෞකික සමාධිවලනොත් බඹතලවල උපදින්න ආනිසංස ලැබෙනවා. නමුත් එපමණකින් මේ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. නිසා අපි ප්‍රඥාවට අදාළ කරුණම අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා මේ ජාති ධර්ම සූත්‍රයේ ළඟම ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්ම, ශෝක ධර්ම, සංකිලේශ කියන කෙලසන ධර්ම, ක්ෂය වෙන ධර්ම, වැය වෙන ධර්ම, සමුදය ධර්ම, නිරෝධ ධර්මය දක්වාම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. මස් මහණෙනි මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රයන්ගේ කලකිරෙයි. ඒ වගේම රූපය ආදී ඒ බාහිර ආයතනයන් කෙරෙහි කලකිරෙයි. සම්පස් ආයතනය කෙරෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මිදෙයි. මිදුණු කල්ලි මිදුණේ යයි සිත පහළ වෙයි කියලා රහත්තන් වහන්සේ ළඟට යන තැන දක්වාම මේ දේශනාවේ කරුණු පැහැදිලි වෙලා තියෙනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු අං සදාති ධර්ම ශ්‍රවණානි සංසේ කරනකොට උතුම් නිවෙනින් සැනසීම වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි